නිදි නොලබත් දත්මිති කාගෙන දිව විකාගෙන හදන්නේ මෙහෙන් ගන්න. නමුත් කොච්චරක් කියලා ගන්නද? කොච්චරක් කියලා ගන්නද? එතනයි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. එකෙන්නේ දෙන්නේ තුන් දෙනේ හතර දෙනේද නෑ බෑ. එතකොට එක පැත්තකින් ආණ්ඩුව හිර වෙනවා. මුදල් නෑ ආණ්ඩුවට. සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ ඖෂධ නැති වෙගෙන යනවා. දැන් මම ඉන්නකොට ගෙනාපු ඖෂධ ටික විතරයි තියෙන්නේ. ස්ටෙන්ට් ඉතාමත්ම ස්ටෙන්ට් වල තත්ත්වය ඉතාමත්ම අඩු වෙගෙන යනවා. දැන් ඒ වගේම පිළිකා ඖෂධ සමහර ඒවා නැති වෙගෙන යනවා. පිළිකා ඖෂධ දෙනකොට රෝගියෙකුගේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒකට වෙනමම ඖෂධයක් තිබෙනවා හිමොග්ලොබින් වැඩි වෙන. ඒ ඖෂධය අඩු වෙගෙන යනවා. ඇන්ජයිනා කියන හાર્ට් ඇටැක් නෙවෙයි ඇන්ජයිනා කියන මේ හෘද වස්තුවේ ඇති වෙන වේදනාව ඒකට තියෙන ඖෂධ අඩු වෙ නැති වෙගෙන යනවා. එතකොට මේ ඖෂධ ආනයනය කිරීමට තියෙන ණයවැර එකක්වත් විවෘත කිරීමට බැරි වෙලා තියෙනවා. ඒකක්වත් ණයවැර අලුතෙන් විවෘත කළා නෑ. විවෘත කරන්න බෑ. ඒවට මුදල් නෑ. එතකොට හෙට දවසේ මේ තාම ඖෂධ. තව ටික දවසක් යනකොට මේ රටේ කෑම කන්න බැරි වෙනවා. දැන් මොකද? ආහාර ආනයනකරුවන් ලංකාවට ගෙන එන ආහාරවල ආනයනකරුවන් ඔවුන්ගේ ණයවැර නවත්තලා තියෙනවා. හරිනේ. ඒකට හේතුව තමයි ඔවුන්ට දෙන්න තියෙන මුදල් ආණ්ඩුවෙන් ගෙවලා නැහැ. ඒ නිසා බැංකුව කියනවා ණයවැර අරින්නම් මුදල් තැන්පත් කරලා. අර මේ ප්‍රතිශතයේ බිඳුවට 5%, 5%, 10%ට බෑ.